රස කැවිලි සහ විවිධ ආහාර වර්ග ගණනාවක් අපි දන්නවා වෙළඳපොළට එනවා. ජනතාව මිලදී ගන්නවා. අපි විශ්වාස කරනවා මෙතෙන්දී මේ ආහාර නිෂ්පාදනය කරනකොට මේ සඳහා භාවිතා කරන ද්‍රව්‍ය නිශ්චිත ප්‍රමිතියෙන් යුතුව භාවිතා වීම වැදගත්. අවසානයේදී ඒ හරහා මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිතවලට සෞඛ්‍යවලට තමයි බලපෑම සිද්ධ වෙන්නේ. විශේෂයෙන් ආහාර නිෂ්පාදකීන්ට ඔවුන්ට වගකීමක් තියෙනවා. මේ ආහාර ටික දෙන්නේ අවසානයේ මේ රටේ ඔබේම සහෝදර ජනතාවට. මෙතෙන්දී විශේෂයෙන් දුරගමන් සේවා බස් රථ ආශ්‍රිතව මේ යන ජනතාව මේ අතරමඟදී ආහාර ලබා ගන්න ස්ථානවල ප්‍රමිතිය සහ පිරිසිදුකම සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලා ලැබිලා තියෙනවා. එහෙම ආහාර පාන ලබා ගන්නවා නම් සැලකිලිමත් වෙන හැම අවුරුද්දකම අපි දකින දෙයක් තමයි අවුරුද්ද ඉවර වෙනකොට පාචන තත්ත්වයන් වලින් දරුවන්ව රෝහල් ගත වෙන එක වැඩි වෙනවා. පාචනයේ රෝග ලක්ෂණ විදියට උණ වමනය, බඩේලිය යාම, බඩ රිදීම වගේ රෝග ලක්ෂණ තමයි තියෙන්නේ. සමහර වෙලාවට අතිසාරය, උණ සන්නිපාතය වගේ රෝග තත්ත්වෙනුත් මේ කාලෙදී වර්ධනය වෙනවා. ඉතින් අපේ දරුවන්ට කෑම දෙද්දි පුළුවන් තරම් පිරිසිදු ආහාර දෙන්න, පිරිසිදු ජලය ලබා දෙන්න, දකින දකින තැනින් කෑම ටික දරුවන්ට දෙන්න යන්න එපා. අලුත් අවුරුදු සමයේදී බොහෝ පිරිසක් මණ්ඩ මිලදී ගැනීමට මේ වන විටත් නගරවලට පැමිණෙමින් සිටිනවා. ඔවුන් නගරයේ පීටි ආපන ශාලාවලින් ආහාර ලබා ගන්නා අතර පරිභෝජනයට නුසුදුසු ආහාර ලබා දෙන බවට පැමිණිලි ලැබී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් පවසන්නේ. ඒ අනුව ආපන ශාලා ඇතුළු ආහාර ලබා දෙන ස්ථාන පරීක්ෂා කිරීමට ඔවුන් පියවරගෙන තිබෙනවා. මහනුවර සහ කටුගස්තර නගරවල විලන්සල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් කටයුතු කළා. මේ අතර දුරගමන් සේවා බස්වත නතර කරන ආපන ශාලාද පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය නිලධාරීන් පියවර ගත්තා. හාලියල නගරයේද වෙළඳ සැල් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා. පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, අවිධිමත් ලෙස ගබඩා කිරීම ඇතුළු වැරදි ක්‍රියා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළා.